අත්‍යවශ්‍ය ආහාර වල මිලපාලනය කිරීම නොහැකි වෙලා තිබෙනවා. බඩු මිල පාලනය කරන්න කියලා එක එක ආයතන තිබෙනවා. ඒත් මේ ආයතන හරියට දෙයක් සිදු වෙන්නේ නැහැ. මේ කියන්නේ කවද්ද 2017 ඔක්තෝබර්. ඒතර මේයේ පෙරත් කැබිනට් එකේ මේ සම්බන්ධව කතා වුණා ත්‍රිෂාන් බදුරුන්ගේ චෝදනාව. ඇයි බදුරුදින්ගෙන් මේ අමාත්‍යංශ ගලවන්නේ නැත්තේ? අපි ජාතිවාදී නෑ. අමෙතිකම දෙන්න පොසිය මෙතුමාට අපි කැමති. බදුරුදින්ගේ අමෙතිකම ගලවන්න බදුරුදින් පාරිභෝධ අධිකාරිය සහ මුලින් නැති කළා. තමන්ගේ හෙංජයයන්ට අද දීලා තිබෙනවා බාණ්ඩානනය කරන්න සම්පූර්ණ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන සීනිගේ ගැටලුව. සීනි ටැක්ස් එක ගහන්න කලින් ව්‍යාපාරිකයන්ට පණිවිඩ ගිල්ලා ව්‍යාපාරිකයෝ සීනි ආනනය කළා තිබෙනවා. ලබන අවුරුද්ද නෙමෙයි ඊළඟ අවුරුද්ද නෙමෙයි අවුරුදු ගණනාවක් හරියන්න සීනි ගෙනලා තියෙන ඒගොල්ලෝ. හැබැයි ඒ ගෙන්නපු සීනි දැන් දෙන්නේ රුපියල් 17ක් වැඩි කළා. සහ ගහන අපරාධ මේවා. සහ ගහන අපරාධ මේ සම්බන්ධව සීනි ආනනය කරු පැමිණිලක් කළා තිබෙනවා. අපි කියන කරුණා කළා STF එකට ওই මත්ද්‍රව්‍ය වටලන වගේම කරුණා කළා මේ සීනි ගෙන්නපු ආනනය කරුවන් ගැබඩා වහා පරීක්ෂා කරන්න.